ඇත්ත වශයෙන්ම මම මේ සමුළුවට මට කතා කරන්න කියලා ආරාධනාවක් ලැබුණම මම සෑහෙන කල්පනා කරා මොකද්ද මම කියන්න ඕනේ කියලා. එතකොට මට මතක් වුණා මං අවුරුදු 14ක් 15ක් විතර වෙන කාලේ මං කියන්නේ ඒක කොච්චර කාලයකට ඉස්සෙල්ලාද කියලා. එතකොට මගේ වයස හරියට ගන්න පුදන ගන්න පුළුවන්. නමුත් මම අවුරුදු 14ක් 15ක් විතර වෙන කාලේ මං පිස්සුවෙන් වගේ කියවපු පොත් වගේක් තියෙනවා. ඉංග්‍රීසි නවකතා වගේක්. ඒ නවකතා වල වීරවරි ඒ නවකතා දෙකක් ඒ සීරීස් දෙකක් ඒ දෙකේම වීරවරියන් එදියන් ඇමරිකාවේ ඒ කතා ඒ සන්දර්භයේ ඇමරිකාවේ ලියවෙච්ච කතා දෙකක් එක්කෙනෙක්ගේ නම මත මතක විදියකට මන් දන්නේ නැහැ. දැන් කාලේ පොත් හොයාගන්නත් බැරුව ඇති. අන්න මම තව ඉංගියක් දුන්නා මගේ වයස ගැන. මේ චෙරි ඒම්ස් කියලා එක්කෙනෙක් අනිත් එක්කෙනා සූ බාටන්. ඉතින් මේ දෙන්නගේ කතා මම පිස්සුවෙන් වගේ ඔය හැම පොතක්ම කියුවා. එක සීරීස් එකක තිබ්බ පොත් අටක් 10ක් පටන් ගන්නේ ඒගොල්ලොන්ගේ ශිෂ්‍ය භාවයත් එක්ක. ශිෂ්‍ය හෙදියන් හැටියට පාසලට අතුල් වෙලා ඊට පස්සේ මන් දන්නේ ස්ටුඩන්ට් නර්ස්, ස්ටාෆ් නර්ස්, මේට්‍රන් වෙන ඒ මුළු කතාවම ඒ පොත්වල කියනවා. සහ එක්කෙනෙක් එක චරිතයක් වැඩ කරන්නේ දෙවනි ලෝක යුද්ධයේ කාලේ. එච්චර වයස නෑ මම. නමුත් ඒ නර්ස්ගේ පොත් නම් ලියවෙන්නේ දෙවන ලෝක යුද්ධයේ කාලේ. එතකොට එයා යුද්ධයකත් යුද්ධයේ සේවය කරන්නත් යනවා හෙදියෙක් වශයෙන්. ඉතින් මේ කතා කියවනකොට ඒ පොතේ හැම කතාවෙම වීරවරිය නර්ස් එක එක ප්‍රශ්න එනවා. එක එක ත්‍රාසජනක සිද්ධීන් වෙනවා. නයිට් ඩියුටි කරනකොට වෙන ජරමර අලකලංචි. එතකොට මේ ජීවිත බේරගන්න කරන සටන, දොස්තරවරුන්ගෙන් එන බලපෑම්, දොස්තරවරුන් එක්ක තියෙන පොඩි රොමෑන්ටික් ගනුදෙනු ගැනත් එහෙම් මෙහෙම් කියවෙනවා. නමුත් හරිම ලස්සන පොත් සහ ඒ හෙදි ජීවිතය ගැන හරිම රොමෑන්ටික් පින්තූරයක් ඒ කතා හරහා ඒ නව කතා හරහා නිර්මාණය වුණා. එතකොට මට පොඩි කාලෙකට මට හිතුණා අනේ මටත් කැමති හෙදියෙක් වෙන්න කියලා. හැබැයි ඒක වැඩි කාලයක් තිබ්බේ නැහැ. මොකෝ මම ටිකක් බියගුළු එක්කෙනෙක්. ඉතින් ඒ නිසා හෙදියෙක්ට අවශ්‍ය හෙදි ජීවිතයට අවශ්‍ය ඒ එඩිතරකම මංගාව නෑ කියලා මට හිතුණා. අනිත් එක මම ලේ දකින්නකොට බය වෙනවා. කවුරු හරි ටිකක් අසනීපෙන් ඉන්නකොට එහෙම ඒවට මැදිහත් වෙන්නත් මම බයයි ඇත්තම කියනවා නම්. ඉතින් මට හිතුණා මේක මට හරියන්නේ නෑ කියලා. හැබැයි මම ඒ පොත් හරීම ආසාවෙන් කියෙව්වා. ඉතින් මට ඒ නවකතා මට මතක් වුණා මම මේ සමුළුවට ලෑස්ති වෙනකොට. නමුත් මම දන්නවා ඒ කතාවල තියෙන ඒ ලස්සන යථාර්ථය නෙවෙයි ඔබගේ ජීවිතේ තියෙන්නේ කියන එකත් මම දැනගනිමින් තමා මෙතනට එන්නේ. මොකෝ මම දන්නවා ඒ සුන්දරත්වය ඇත්ත නෙවෙයි නේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක් තුල මෙතන ඉන්න ඔබ සේවය කරන්න කියන එකත් ජීවත් වෙන්න කියන එකත් මම හොඳින් දන්නවා. ඒ නිසාම තමයි මේ හෙදි සංගමේ වැදගත්කමත් මේ ඔබ එකතු වීමේ වැදගත්කමත් ඔබ සංවිධානය වීමේ වැදගත්කමත් මොකෝ වෘත්තියක් හැටියට හෙදි වෘත්තිය ආරක්ෂා කිරීමත් හෙදි වෘත්තිය තව දියුණු කිරීමටත් වර්ධනය කිරීමටත් විශාල වගකීමක් තියෙනවා. ඔබගේ ඔබ වෙනුවෙන් විතරක් නෙවෙයි මේ රටේ සෞඛ්‍ය වෙනුවෙන් ගත්තත් මේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය දිහා බැලුවත් අපේ සෞඛ්‍ය පද්ධතිය දිහා බැලුවත් ඔබට විශේෂ සහ ඉතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් කළ යුතුව තියෙනවා සහ කළ හැකිව තියෙනවා. කියන්නේ මම දකින විදියට හෙදි වෘත්තිය තුලින් අපිට ලබා ගන්න පුළුවන් දෙයින් අපි ලබා ගන්නේ අබමල් රේණුවක වැඩක්. ඊට වඩා විශාල සේවයක් සෞඛ්‍ය පද්ධතියට ඔබ සියලු දෙනාගේම වෘත්තිය තුලින් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසයක තමයි මම බොහොම සතුටින් මෙම සම්මේලනයට මෙම සමුළුවට අදහස් කීපයක් ඔබ සමග බෙදා ගන්න ඒ ආරාධනාව පිළිගත්තේ. දැන් මෙහෙම එකක් තියෙනවා. අපි නර්සින් ගැන කතා කරනකොට පොඩි අදහසක් තියෙනවා සමාජයේ එක වැඩිය සුදුසු ස්ත්‍රීන්ට කියලා නේ. දැන් මෙතන බැලුවත්
අනුපහක්ම වගේ ඉන්නේ ස්ත්‍රීන් සහ මට ලැබුණු තොරතුරු අනුවත් හෙදි වෘත්තියේ දැනටත් 95ක් ස්ත්‍රීන් වැඩ කරන්නේ ඇයි මේ මේක සුවිශේෂීම සුවිශේෂී විදියට ස්ත්‍රියක්ට වැඩිය සුදුසුයි කියන එක කොහෙන්ද හැදිලා තියෙන්නේ මොකද්ද මේ සම්බන්ධය නේ කොහොමද ඒක නිකන් දැන් අපි වෛද්‍ය වෘත්තිය ගත්තම ඒක එහෙම නැහෙනි වෛද්‍ය වෘත්තිය තුල අද වෙනකොට 50ට 50 වගේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම හිටියට හෙදි වෘත්තිය ගත්තම අපි නිකන් ඒක අනිවාර්ය අපේ චිත් අපේ ඔළුවේ එකපාරටම හෙදිය කිව්වම ඇඳෙන්නේ ස්ත්‍රියක් නේ ඉතින් මේක එන්නේ අර අපි දැක්ක අපි දකිනවා හෙදි වෘත්තිය තුල ටිකක් අර අපි ගත්තම නිකන් අර රැක බලා ගැනීමේ චරිතයක් සුවපත් කිරීමේ චරිතයක් කාරුණික නේ සහකම්පණය තියෙන එහෙම ගති ලක්ෂණ තියෙන පුද්ගලයෙක් අපි අපේක්ෂා කරනවා සහ අපි දකිනවා සහ ඔබගෙන් සිද්ධත් වෙනවා ඒ අර රැක බලා ගැනීම සුවපත් කිරීම කියන කොටස සෞඛ්‍ය ශාස්ත්‍රයේ මම හිතන්නේ වෛද්‍ය වරුන්ට වඩා සිද්ධ වෙන්නේ හෙදියේ එතකොට අපේ සමාජයේත් අත වශයෙන් අපි ලෝක ජාත්‍යන්තරව ගත්තත් අර ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය දේ තුලින් නේ අර ජීව ස්ත්‍රීන් පුරුෂයන් අතර තියෙන ජීව විද්‍යාත්මක වෙනසට දෙන සංස්කෘතික නිර්වචනය හරහා අපි සාමාන්‍යයෙන් දකින්නේ අන්න ඒ චරිත ලක්ෂණ විශේෂයෙන්ම තියෙන්නේ ස්ත්‍රිය ගාව කියලා රැක බලා ගැනීම ආදරය දක්වන එක සුවපත් කිරීම අපි කොහොමටත් අපේ පෞද්ගලික ජීවිතෙත් මේක අපි කරනවා ඒ නිසා මේ වෘතියට වැඩියම සුදුසු ස්ත්‍රී කියන මතයක් සමාජය තුලත් තියෙනවා මම හිතන්නේ අපි ඒක බලාපොරොත්තුත් වෙනවා ඒකෙන් පොඩි අසාධාරණයක් අපේ හෙද සහෝදරයන්ට වෙනවා නමුත් ඒක මම මෙහෙමත් දැක්කොත් නේද එකක් ඇයි අපි ඒ ලක්ෂණ ඒ ගති ලක්ෂණ ගැහණු ලක්ෂණ හැටියට දකින්නේ නේද රැක බලා ගන්න පුළුවන්කම සෙනෙහස දෙන එක ඒ සුවපත් කිරීම පිරිමි ගති ගුණයක් වෙන්න බැරි ඇයි ඇයි ඒක සුවිශේෂී සහ විශේෂිතවම ගැහණු ලක්ෂණයක් හැටියට මේ සමාජයේ බාරගන්නේ එතනක් තියෙනවා පොඩි අවුලක් නේද මොකෝ එතකොට අපි පිරිමි දිහා බලන්නේ පිරිමි කියන්නේ මේ කිසි දෙයක් රැක බලා ගැනීම සුවපත් කිරීම ආදරය කරුණාව මේව මොනවත් පෙන්වන්න බැරි අය හැටියට ඒක ටිකක් අවුල් අදහසක් නේ ඉතින් මම හිතන්නේ අත වශයෙන්ම මේ හෙදි වෘතිය ගැන බලනකොට සහ ඒක තුලින් එතකොට අපි හෙදි වෘතිය දිහා බලන්නේ අර සුවිශේෂී වූ අර විශේෂයෙන්ම ස්ත්‍රීන්ට මූලික වෙච්ච වෘතියක් නිසා ඒකත් බලපානවා මම හිතන්නේ බොහෝ විට ඔබට තියෙන මේ වෘතිය ප්‍රශ්න එක්කත් ඒ වෘතිය ගරුත්වය සහ ඔබට නිසි තැන ලැබීමේදී මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමාජ අර්ථකථනයත් මේකට බලපානවා කියලා මම හිතනවා මොකෝ අපි දන්නවා සමාජයේ ගත්තම අර ගැහණු වැඩවලට දෙන තැනක් තියෙනවා නේද ගැහණු වැඩවලට අපේ සමාජය තුල තියෙන පිළිගැනීම අඩුයි අනිත් වැඩවලට වඩා මොකෝ ඒවා එතකොට වෘත්තිමය කාර්ය නෙවෙයි ඒවා නිකන් අපි අර ස්වාභාවිකම අපේ තියෙන්න ඕන දේවල් ඉතින් ඒකට වැඩිය අවධානයක් ඕනෙත් නැහැ ඒවා වෘත්තිමය වශයෙන් බලන්න ඕනෙත් නැහැ ඒවා ගැහණු වැඩ ඒක gedara වෙන්නේ තෝකනේ ඒවා වැඩක් නෙවෙයි අත්ත වශයෙන්ම අපේ සමාජය තුල ඒවා දකින්නේ ස්ත්‍රීන් කරන වැඩ වැඩ හැටියට නෙවෙයි ඒවා අපි මොනවද ඒවා නිකන් ඉබේ වෙන දේවල් අපි ඔක්කොලාටම මේ ඉපදිච්ච ගමන් නිකන් සහජයෙන් මේවා තියෙනවා ඒ නිසා ඒවා ඉබේ කෙරෙනවා gedara uyana pihana කවුරු හරි ලෙඩ වුණාම බලා ගන්න එක මේවා සියල්ලම නිකන් ඉබේට වෙනවා වගේ දකින්නේ වැඩ වෙනවා ඒවා වෙනවා ඒවා කරන ස්ත්‍රීන් උනත් ඒවා වැඩ හැටියට දකින්නෙත් නැ නේද අපි ඒවා වැඩ හැටියට දකින්නේ ඒවා වෙනවා ඉතින් ඒකේ පොඩි ඒක ටිකක් අර වෘත්තිය මට්ටමට ආවම යම් කිසි විදියකට වැටුපක් ලැබෙනවා නමුත් අර පිළිගැනීමේකේ වෘත්තිය භාවය ගැන සමාජය තුල තියෙන අදහසේ පොඩි
තියෙනවා ඒකේ වෙනසක් අර අනිත් රැකේ කියන්නේ අපි හිතමු ගෙදර උයන පිහන වැඩේ වෘත්තියක් හැටියට කරනකොට ඒ ශේස්ත්‍රයේ ඉහළම යන්නේ ගැහණු අය නෙවෙයි පිරිමි අය හැබැයි බහුතරයක් ඒ වැඩේ යෙදෙන්නේ කවුද මේ රටේ ස්ත්‍රී අපි හැමදාම කරන වැඩ එතකොට ඒකට අගයක් නැහැ අපි හැමදාම රැක බලා ගැනීම සුවපත් කිරීම ඒවා ඔක්කොම කරනවා ඒක අපේ වෘත්තියක් හැටියට කරනකොට ඒකට ලැබෙන වෘත්තිමය වෘත්තමීය වෘත්තිමය වටිනාකමෙත් පොඩි වෙනසක් තියෙනවා ඉතින් මම හිතන්නේ මෙතන අර අපි මේක දිහා අපි වෙනමම කතා කළ යුතු දෙයක් දවසක මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවී අර්ථ දැක්වීම තුලිනුත් ගැහැණියගේ අර ස්වාභාවිකයි කියලා කියන වැඩ කොටස වෘත්තියක් බවට පත් වෙනකොටත් ඒකට ලැබෙන අඩු සැලකිල්ල ගැන අපි කල්පනා කරන්න ඕනේ සහ අපි හිතන්න ඕනේ සහ ඒක අනිත් පැත්තටත් වැඩ කරනවා අපි ඒක වෘත්තියක් හැටියට වැඩ කරා කියලා අර වැටුප් නොලබා gedara කරන වැඩ අඩු වෙලා නැහෙනේ නේද දැන් ඔද අද ඔබ මෙතන ඉන්නේ ඉන්න මං අහස මං කැමති අහන්න මෙතන ඉන්න සහෝදරියන්ගේ ඔළුවේ මේ වෙලාවේ ඔබේ තියෙන මනස මේ තියෙන මොහොත 100%ක් මෙතන නෙවෙයිනේ 50%ක් විතර gedara එක්කනේ දැන් 12ට කිට්ටු වෙලා දවල් කෑම නේ අපි දිවා ආහාර ගන්න වෙලාව ලඟ වෙලා පොඩ්ඩක් හරි ඔබේ හිතේ තියනවා නේද gedara මොනවා වෙනවද දන්නේ උදේ පාන්දර නැගිටලා උයලා ආපු කෑම ටික හරියට වෙලාවට කයිද රත් කර ගනීද රයිස් කුකර් එකට බත් එක දායිද ඕක බෙරි කර ගනීද ඊට පස්සේ හොදන්න නැතුව ඔහොමම තියලා යයිද අපි gedara ගියාම ඕක හොදන්නත් වෙනවා පස්සේ gedara යන ගමන් ඔක්කොම දවල්ට උයපු දෙක රෑටත් කියලා උයපු දේ ඔක්කොම කාලා තිබ්බොත් දැන් gedara ගිහලා රෑටත් උයන්න වෙනවා නැද්ද ඕගොල්ලෝගේ ඔළුවේ ඕක නැද්ද චුට්ටක් හරි නැද්ද ළමයි ටික ගියාද පන්තියට හරියට ගෙනිච්චද මහත්තයා ගෙනිච්චද ගේන්න මතක් වෙයිද අනිවාර්යයෙන්ම ඔළුවේ තියනවා ඕක හරි මොකෝ ඒ අර අපි වැටුප් නොලබා කරන ඒ ක්‍රියාවන් උත් කරන ගමන් තමයි ඔබ ඔබේ මේ කාර්ය කරන්නේ ඔබ මේ කාර්ය කරන්නේ ඒවට අපි සමාජ විද්‍යාව තුල අපි ඒව හඳුන්වන්නේ සුරැකුම් වැඩ හැටියට හැබැයි මේ සමාජ ක්‍රමය තුල ඒ සුරැකුම් වැඩවලට දෙන තැන ඉතාමත්ම අඩුයි සුරැකුම් වැඩ හැටියට ගණන් ගන්නෙත් නැහැ සුරැකුම් වැඩ තුලින් මේ ආර්ථිකයට මේ සමාජයට වෙන කොච්චරක් දුරට මේ සමාජය පවතින මේ සුරැකුම් වැඩ අවශ්‍ය වෙනවද කියන එක ගැන සමාජ කතිකාවක් නැහැ ඉතින් අපි හිතන්නේ මේක වෙනස් විය යුතුයි මේක වෙනස් විය යුතුයි සුරැකුම් වැඩ හරහාම තමයි මේ සමාජ පැවැත්ම තියෙන්නේ අපි හිතන්නේ අපි සුරැකුම් වැඩ වලින් අයින් වුණොත් මේ සමාජයට පවතින්න පුළුවන්ද දවසක් පවතීද දවස් දෙකක් යන්න පුළුවන් වෙයි ෂේප් එකේ මොනවා හරි ඊට වඩා බැරි වෙනවා මේ රටේ සියලුම කාන්තාවන් සියලුම ස්ත්‍රීන් සුරැකුම් වැඩ වලින් අයින් වුණොත් අපි පොඩි ස්ට්‍රයික් එකක් දැම්මොත් හා කොහොමද මේ සමාජය පැවතෙන්න පුළුවන් පැවතෙන්නේ නැහැ නමුත් ඒ අපි කරන වැඩ වලටත් කිසිම අගයක් නැහැ අපේ වෘත්තිය තුළ අපි ඒ කරන ඒ ද්විත්ව කාර්ය පිළිබඳ කිසිම ඇගයීමකුත් නැතුව තක්සේරුවක් නැතුව තමයි අපේ වෘත්තියත් වෘත්තිමය ජීවිතයත් අපිට ගත කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් මේ නිසාම තමයි වැඩ කරන ඒ කියන්නේ ගෙදරින් පිට සියලුම කාන්තාවන් වැඩ කරනවා නමුත් ගෙදරින් පිට වැඩ කරන ස්ත්‍රීන්ට ඒ බර වැඩි වෙලා තියෙන්නේ ඔවුන්ගේ ජීවිත එන්නෙන් අර්බුදකාරී සිද්ධ වෙලා තියෙන්නේ ඒ සුරැකුම් වැඩ ගැන සමාජයේ තියෙන අව탁සේරුව නිසා සහ මෙහෙම කාරණාවකුත් තියෙනවා ඒ අපි කරන සුරැකුම් වැඩ ජීව විද්‍යාත්මක හේතුවක් නිසා නෙවෙයිනේ අපිම කරන්නේ නේද ඔය තේ කෝප්පයක් හදාගන්න එක ඇඳුම් ටිකක් හොදගන්න එක gedara සුද්ධ පවිත්‍ර කරන එක ජීව විද්‍යාත්මකව පිරිමින්ට කරන්න බැරි වැඩක් නෙවෙයි නමුත් ඒක අනිවාර්යයෙන්ම ගැහණු වැඩක් බවට අපේ සමාජය තුළ පත් වෙලා තියෙනවා. ඉතින් මේවත් වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ හෙදි ජීවිතයට ඍජුවම අදාළ නැති වුණත් ඔබට තියෙන වෘත්තිමය වටිනාකමත්
ඒ වෘත්තිමය වෘත්තිය හරහා වෘත්තිය තුල ඔබට දෙන පහසුකම් ඔබට දෙන ඔබේ ජීවිතය ජීවිතයේ සියලුම කොටස් කලමනාකරණය කර ගැනීමට වෘත්තිය කොහොමද උදව් කරන්නේ කියන හේතු වලටත් මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය ඒ ඒකතුලින් සුරැකුම් වැඩවලට ලැබෙන අව탁සේරුවත් අඩු탁සේරුවත් ගැනත් අපි හිතන්න වෙනවා මම අවසාන වශයෙන් මම කියන්න කැමති මොකෝ ජාතික ජන බල වේගය හැටියට ඔබ දන්නවා අපි සියලුම ශේෂ්ත්‍ර පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරලා තියෙනවා ඒ ප්‍රතිපත්ති විශේෂයෙන් අපි අවධානයක් දීලා තියෙනවා අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය දෙසට මොකෝ අපි හිතනවා සෞඛ්‍ය ප්‍රතිපත්තිය මේ රටේ වර්ධනයට මේ රටේ සංවර්ධනයට අතිශයින්ම වැදගත් කියන එක අපි දකිනවා නමුත් අප මටත් පිලිගන්න වෙනවා මම මේ සමුලුවට සූදානම් වෙනකොට අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ පොඩි දුර්වලතාවයක් කියන්නේ අපේ අතහැරුණු දෙයක් තියෙනවා ඒකේ සෞඛ්‍ය වෘත්තිය තුල හෙදියගේ කාර්යභාරයට අපි මීට වඩා අවධානයක් දිය යුතුයි ඉතින් මම ආරාධනා කරනවා මොකෝ මේ වෙලාවෙත් අපි ඒ සෞඛ්‍ය වෘත්තිය සෞඛ්‍ය ප්‍රතිපත්තිය අලුත් කරමින් යන්නේ ඔබට පුළුවන් සමස්ත ලංකා හෙදි සංගමය හැටියට අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තියට ඔබේ යෝජනා අදහස් දෙන්න කියන එකත් මම ඉල්ලීමක් හැටියට ඔබේ වෘත්තිය සමිතියට ඉදිරිපත් කරනවා මොකෝ ඒක අපිට බෙහෙවින් උපකාර වෙනවා අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය තවත් දියුණු කරන්න මොකෝ අපි අපේ දැක්ම සෞඛ්‍ය දිහා දැක්ම අපි අර පටු ලෙඩ අසනීප හොඳ කරන තැනට එහා ගිහිල්ලා අසනීප වළක්වා ගන්න සහ විශේෂයෙන්ම ප්‍රජා සෞඛ්‍ය සේවය කියන එක ශක්තිමත් කරන දැක්මක් එක්ක අපි සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිර්මාණය කරලා තියෙනවා ඉතින් එතෙන්දී අපි දකින්න විශේෂයෙන්ම හෙදියන්ට අර අසනීප වළක්වා ගැනීම हेल्थ प्रमोशन किया ना कोटे से सह प्रजा सौख्य सेवय तुल हेदी वृत्ति अट विशाल वागकीमक विशाल कार्यभार आगती बाब अभी विश्वास करनिसा एक कोटे सतावत शक्ति मत करान सह अर वैद्य वरुण गे दैक्मयंग वितरा एहाट गिय इट वडा पुलुल सौख्य वृत्ति वृत्तिमय सहभागित्व अपे ප්‍රතිපත්තිය තුල ඇතුල් කරන්න මම යෝජනා කරනවා ඔබ වෘත්තිය සමිතියක් ලෙස අපිට ඔබේ යෝජනා ලබා දෙන්න කියලා විශේෂයෙන්ම ඔබේ වෘත්තිය භාවය තව දියුණු කරන්නත් වර්ධනය කරන්නත් මොන වගේ යෝජනා අපේ ප්‍රතිපත්තිය තුල අපේ එකතු කළ යුතුද කියලා මොකෝ මහාචාර්යතුමා කිව්ව විදියට අපි දන්නවා අපි නම් විශ්වාස කරන්නේ හෙද වෘත්තිය ඉහළ තැනක තිබිය යුතුයි ඒකට අවශ්‍ය අධ්‍යාපන පසුබිම හැදිය යුතුයි අනිවාර්යෙන් ඒක උපාධිය දක්වා දියුණු විය යුතුයි ඒ උපාධිය සහ පශ්චාත් උපාධිය කියන එකත් ඇතුල් වෙන්න ඕනේ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ විවිධ ශාස්ත්‍ර විවිධ විෂයන් විවිධ ශාස්ත්‍රවල විශේෂඥයන් හැටියට හෙදියන්ට පුහුණු වීමට අවස්ථාව ලැබිය යුතුයි ඒ විශේෂඥ දැනුම ලබා ගැනීම මානසික සෞඛ්‍යද සර්ජරිද ඒ සියලුම ශාස්ත්‍ර පිළිබඳ වෛද්‍යවරුන්ට වගේම හෙදියන්ටත් ඒ විශේෂඥ පුහුණුව ලැබමින් තමන්ගේ වෘත්තිය මාර්ගයේ ඉහළ යෑමට ඉඩ සලස්වන අධ්‍යාපන ප්‍රතිපත්තියකුත් අපේ සෞඛ්‍ය සේවය තුළ හෙදියන් වෙනුවෙන් තිබිය යුතුයි කියන එක අපි ඇතුළත් කරලා තියෙනවා ඒක අපි හිතන්නේ තව දියුණු කර යුතුයි අදටත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල විශේෂයෙන්ම විශ්වවිද්‍යාලය තුල හෙදි පුහුණුවට සහ හෙදි අධ්‍යාපනයට ලැබෙන අවධානය කිසිසේත් ප්‍රමාණවත් නැහැ ඒක මීට වඩා විශාල වශයෙන් දියුණු විය යුතුයි ඒ දියුණුවය යුත්තේ හුදෙක් මෙතන අර විදේශ විනිමය ලබා ගන්න මෙහි ඉන්න හෙදියන් ටික පිටරට පටවන එක හින්දාම නෙවෙයි නමුත් අපේ සෞඛ්‍යයට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක් හැටියට හෙදි වෘත්තිය දියුණු කිරීම සඳහා අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් වෙනස් විය යුතුයි. අනේ ඒ නිසා මේ සියලුම යෝජනා අපේ ප්‍රතිපත්ති මාලාව තුල අපි
දක්වලා තියන තියුණාට මං හිතන්නේ ඊට වඩා දියුණු කරන්න පුළුවන් ඒ දියුණු කිරීම සඳහාත් ඔබේ සහයෝගයත් අපේක්ෂා කරනවා ඉතින් මම නැවත වතාවක් යෝජනා කරනවා ඔබ ඔබේ සමිතිය අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය බලලා ඒකේ අඩුපාඩු පෙන්නලා ඔබේ වෘත්තීය පැත්තෙන් මේකට එකතු කරන්න පුළුවන් දෙයක් තියෙනවා නේද එකතු කරන්න කියන ආරාධනාවක් කරන් තියෙනවා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මට ඇත්තටම සතුටුයි මෙහෙම දක් පේනකොට විශාල ස්ත්‍රී බලකායක් ඉන්නවා වගේ මට පේන්නේ ඒක මට ටිකක් වෙනස් අත්දැකීමක් මොකෝ මම සාමාන්‍යයෙන් දේශපාලනය කරනකොට හරිම අඩු අවස්ථාවල තමයි බහුතරය ස්ත්‍රීන් ඉන්නේ නැත්තම් මගේ පිටිපස්සෙත් ඉස්සරහත් බොහෝ විට බහුතරය පිරිමි පක්ෂය අද එහෙම අද ලොකු වෙනසක් තියෙනවා මේ රට වෙනස් කරන්න නම් අපි විශ්වාස කරන්නේ මේ රටේ ස්ත්‍රිය අනිවාර්ය ඒ වෙනසේ අනිවාර්ය නායකත්වයක් දැරිය යුතු කොටසක් මොකෝ අපි මේ රට වෙනස් කරන්න ඕනේ මේ තියෙන සිස්ටම් එක ප්‍රතිසංස්කරණය කරන්න නෙවෙයි වෙනස්ම සමාජයක් ගොඩනගන්න ඒ වෙනස් සමාජය තුළ අපිට අවශ්‍ය වෙන්නේ මීට වඩා අදට තියෙනවට වඩා සංවේදී අදට වඩා තියෙන අදට වඩා ප්‍රචණ්ඩත්වය අඩු මෘදු ආදරණීය සමාජයක් ආදරණීය ලෝකයක් එකිනෙකා සූරා කෑමට ලක් නොකරන සමාජයක් එකිනෙකාව රැක බලා ගන්න සමාජයක් සාමූහිකත්වයට මුල් තැන දෙන සමාජයක් අන්න එවැනි සමාජයක නායකත්වය අනිවාර්යයෙන්ම මේ රටේ ස්ත්‍රීන් ගත යුතුයි කියන විශ්වාසය අපි තුල තියෙනවා ඒ නිසා මෙතන ඉන්නේ එවැනි ස්ත්‍රීන් එවැනි නායිකාවන් ඔබට තියෙනවා මෙතන විශාල කාර්යභාරයක් කරන්න ඉතින් ඒ නිසා ඒ අලුත් ලෝකය එනවා මතක තියාගන්න ඒ අලුත් ලෝකයේ හුස්ම අපිට දැන් ඇහෙනවා පොඩ පොඩ ඇහෙනවා ඉතින් ඒ අලුත් ලෝකය මවන ඒ කාර්යයට ඔබගේ සක්‍රීය දායකත්වය දෙන්න කියන ආරාධනාව කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය